එම්බා රේවති නුඹ පාපී කෙනෙක් දන් නොදෙන කෙනෙක් තිට අපායේ දොර විවෘත වුණා දැන් ඉතින් නැගිටපන් දුගතියේ ඉපදුනාම නිරාදුකින් පිලිපිලි නිරිසතුන් තීව ඇදගෙන යන්නේ යම් තැනකටද එතැනට අපි තීව අරගෙන යනවා ඒ යක්ෂයෝ දෙන්නාම යම දූතයෝ ඇස් ගෙඩි ලේ පාටයි ඔවුන් රේවතීට එහෙම කියලා වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා තෞසිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිස ළඟට ගියා හිරු රැස් වගේ සිත් කළුයි ප්‍රභාස්වරයි සුන්දරයි රත්තරන් දැලෙන් නිර්මිතයි සූර්ය රැස් වගේ බබලන දිව්‍ය ජනයා පිරුණු මේ විමානය කාගේද සුවඳ සඳුන් තැවරු සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානයෙන් විහිදෙනවා දෙව්ලෝ ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා කවුද බර්නස් නුවර උපාසකෙක් හිටියා එයාගේ නම නන්දිය ලෝභකමක් නැහැ දානපති කෙනෙක් ඉල්ලන්න සුදුසු කෙනෙක් මේ දිව්‍ය ජනයා පිරුණු හිරු රැස් වගේ බබලන විමානය අන්න එයාගේ සුවඳ සඳුන් තැවරු සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා දෙව්ලොව ඉපදිලා මේ විමානෙට ඇවිදින් සතුටු වෙන කෙනා එයා තමයි හා මන් තමයි ඒ නන්දියගේ බිරිඳ ඒ සියලු පවුල් වලටම ඉසුරුමත් ගෘහණිය උනේ මමයි මන් දැන්ගේ ස්වාමියාගේ විමානේ තමයි ඉන්න කැමති නිරේ නම් මන් දකින්නවත් පතන්නේ නැහැ එම්බා පාපී තැනැත්තිය අර තියන්නේ තිගේ නිරයයි තී මනුස්ස ලෝකයේදී කිසි පිනක් කළේ නැහැ මසුරු අය අනුංග කුපිත කරවන අය පවිතු ජීවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙලා ඉන්න වාසනාව ලැබෙන්නේ නැහැ මොනවාද මේ අසුචි මෝත්‍රා මහ ජරාවනේ පෙනෙන්නේ මොකද්ද මේ ගඳ මේ හමාගෙන අසුචි ගඳ මොකද්ද එම්බා රේවති මේක තමයි සංසවක කියන නිරය මේක ජඹුරයි මිනිසුන් 100කට වඩා ජඹුරයි යම් තැනක අවුරුදු 1000ක් දී පැහැෙනවාද මේ එතන තමයි ඇයි මං කයෙන් වචනෙන් මනසින් නරක දේවල් කරලා තියෙනවද 100ක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරේ පැහැෙන්ට මං කළ වරද කුමක්ද ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් තව අනෙකුත් යාචකයන් වගේ උදවියට තී බොරුවෙන් වංචා කළා ඒ පාපේ රැස්කලේ තීනව එම්බා රේවති ඒ නිසයි තිට මේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරේ ලැබුණේ දැන් ඉතින් දහසක් අවුරුදු තී මෙහි පැහැවි එහි අත් කපලා දානවා පාදත් කපලා දානවා කනුත් කපලා දානවා නාසාත් කපලා දානවා ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා අනේ මාවත් ආපසු මනුස්ස ලෝකෙට අරගෙන යන්න මං වැඩි වැඩියෙන් පින් කරනවා දන් දෙනවා චරිතවත් වෙනවා සීල් රකින්නවා ඉඳුරන් දමණය කරගන්නවා යමක් කරලා සැපවත් වෙනවා නම් පසුතැවෙන්නේ නැත්නම් අන්න ඒ පින් කරනවා තී ඉස්සර ප්‍රමාද වුණා දැන් ඉතින් වැළපියම් තමන් කරපු දේවල් වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නේ දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන ආසද්දී කවුරු නම් උත්තර දෙවිද දඬුමුගුරු අත්හල සිල්වතුන්ට දන් දෙන්න ඕන වස්ත්‍ර පූජා කරන්න ඕන සෙනසුන් දෙන්න ඕන දන්පැන් පූජා කරන්න ඕන
ඔය මසුරු උදවිය කිපෙන උදවිය පවිත්‍ය ගති ඇති උදවිය දෙව්ලොව යන්නේ නැහැ කියලා කරුණම් කියාවිද ඒකාන්තයෙන්ම මම මේ ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා සිල්වත් වෙනවා දන් දෙනවා චරිතවත් වෙනවා සිල්වත් ඉන්ද්‍රිය දමණයෙන් යුක්ත වෙනවා වැඩියෙන් පින් කරනවා දුෂ්කර මන්මාවත්වල ඒ දඬු පාලම් හදනවා ගස්වැල් රෝපණය කරනවා පින්තාලි හදනවා පෑන්පකුණු හදනවා සතුටු සිතින්මයි මං ඒවා කරන්නේ එතකොට මං තුදුස්වක වසලොස්වක අටවක පාටිහාරිය පක්ෂයේ පොයවල් වල මං අටසිල් සමාදන් වෙනවා මං හොඳට උපෝසතේ රකින්නවා හැමදාම සිල්වත්ව සංවර වෙනවා දන් දෙන්න පමා වෙන්නේ නැහැ දැන් මං පින්වල විපාක ඇස් දෙකෙන්ම දැක්කා ඔය විදියට රේවති නන් දොඩවන්න පටන් ගත්තා හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්න වුණා එතකොට යමපල්ලන් රේවතිගේ දෙපයින් අල්ලා යටිකුරු කළා ගෝර වූ සංසවක නිරේට හෙළුවා මං ඉස්සර හරිම මසුරුයි ශ්‍රමණ බ්‍රාහ්මණින්ට මං හරියට බැන වදිනවා බොරු කී කියා ස්වාමියාව රවටනවා දැන් මං මේ භයානක වූ සංසවක නිරේට වැටලා පැහැනවා හතරවෙනි රේවති ප්‍රේත වස්තුවයි